අයිබෝන් Apple කඩේ නුවන් අදත්තා ඔබත් එක්ක කතා බහකට ප්‍රථමයෙන්ම සමා වෙන්න කියලා වෙල කියනවා මොකද මම මේ රටේ හිටින්න නිසා ෆැමිලි එකත් එක්ක පිට රටකට ගිහපු නිසා මට අප්ඩේට් එක ගේන්න වෙරන ඒක නිසා ඔබට සමා වෙන්න කියලා ආයෙමත් කියනවා අද අපි ඉක්මනට වීඩියෝ එකට යමු මොකද කරුණු කාරණා ගොඩාරයක් කතා කරන්න තියෙනවා පිස්සෙක් ජාති අමතලි වල කියපු කරුණු කාරණා මට ඇත්තටම මයිනා ජාති අමතු තරම් හිතේ ආවේගයක් නැහැ නමුත් ඒවට උත්තර දෙන්න ඕනේ මොකද මේ රට ජනාධිපති කෙනෙක් කියලා කියන්නේ ඇත්තටම අර හයිවේ එකට දාපු වාහනයක් ඩ්‍රයිව් කරගෙන යන ගම හයිවේ එකට දාපු වාහනයක් වගේ තමයි එතනින් එහාට ඔහුට හරි පාර ගන්න බැරුණොත් එහෙම එතනින් එහාට කිලෝමීටර් කීයක් ආයි ගිහලද ආයි එක්සිට් එක අරගෙන ඉවරලා ඒ කාලය තුල එන්න තියෙන ඉතින් ඒක නිසා අපි මේ කරුණු කාරණා ටික හරියට විශ්ලේෂණය කරලා සමාජයත් එක්ක කතා කරන්න ඕනේ නැත්නම් මේ කට්ටිය හිතනවා අපි නිකන් මේ සමාජයේ ඔක්කොම මොඩියෝ ඉන්නේ කියලා. ඒක නිසා තමයි අපි මේ ටික කරුණු කාරණා ටික කතා කරන්න එන්නේ. එතකොට පළවෙනිම කියනවා අවංකව පිටුසුදුව කාර්යක්ෂමව කැප වෙන්න කියලා වල මේ අලුතෙන් පත් කරපු කැබිනට් එක මේ පත් කරපු කැබිනට් එක පස්සේ තමයි මේ පිස්සෙක් ජාති අමතන ඉතින් ඒක නිසා අපි මේ ටිකට उत्तर देन्न तमाय अदावे तो मे कीन कारण अवांक पिरिसुदुहा कार्यक्षम एतकोट अवांक कम एतरम अपि दक्क जनाधिपति हितपु जनाधिपति अवांक कम कोच्चद कियतोत ओहुट आपु पडियवत ओहु एतरम होयन्न बलन्न नेतुवे ए टिक लंग इन्ने खोरगम करन कम ओहु ए अवांक कम ए विदियट मेव करला तिबुना ඉතින් ඒක ගැන අපි රට දන්නවා ඒක නිසා ඔහුගේ අවංකත්වය මුලින්ම අපි කතා කරන්න ඕනේ අතන ඉන්න අනිකුත් කැබිනට් එකේ අවංකකම ගැන කතා කරන්න ඉච්චල. එතකොට පිරිසුදුව. පිරිසුදුකම කියන එක එතකොට සුපිරිසුදුව. එතකොට සුපිරිසුදුව කියනකොටම එතකොට අපිට ලංකාව සුපිරිසුදු කරන්න තියෙදි ලංකාවේ තියෙන සම්පූර්ණ ඩොලර් ටික හොරගම් කල්ලි වල ඒ ටික ලෝකෙට ඇද්දට පස්සේ ලංකාව පිරිසුදු කරලා දින එතනින් එහාට ආයි පිරිසුදුව ගැන සුපිරිසුදුව ඒ ගැන කතා කරන්න දැන් ලංකාවට නන්න කෝල් වෙන්න ෂොට් එක දීලා තියෙන්නේ මහින්ද රාජපක්ෂ, බැතිර රාජපක්ෂ, නාමල් රාජපක්ෂල, ගෝඨාභය රාජපක්ෂල ඕ ටික ආයි ගැහුවට පස්සේ ආයි එතනින් එහාට අර අර ඉන්න මේ චමල් රාජපක්ෂ ශෂේන්ද්‍රලා ඕ ගැන කිව්වට පස්සේ එතනින් එතන රාජපක්ෂල ටික ගුවට පස්සේ ඔතන පිරිසුදුව හොඳට පිරිසුදු කරලා තියෙනවා. එතකොට කාර්යක්ෂමතාවයේ ඉල්ලීමක් කරනවා කාර්යක්ෂම කියලා. ඔව් එතකොට තමයි කාර්යක්ෂම ගැන කතා කරනකොට ඇත්තටම නෙවිල් ඇල්ලුවේ නැතුනොත් එහෙම කාර්යක්ෂක ඉන්න අගමැති කාර්යක්ෂමතාවය බලා ගන්න පුළුවන් දඩම් ගාලා ඇදගෙන යනවා නෙවිල්ට පින් සිද්ධ වෙන කෙලින් කරගෙන යනවා. ඉතින් ඒ වගේ රටක් තමයි ඉතින් දැන් තියෙන්නේ නෙවිල් අල්ලගෙන යන රටක අගමැති කෙනෙක් තමයි ඉතින් කාර්යක්ෂම ගැන ජනාධිපති බලාපොරොත්තු වෙන්නේ. එතකොට මේ රට කොයිතරම් දුරට ඇදගෙන යන්න පුළුවන් රටක්ද ඉතින් නාකිය පාලනය කරන රටක් වෙච්ච තරමට ඉතින් ඒක කාර්යක්ෂමතාවය බලා ගන්න පුළුවන්. එතකොට රටක සිස්ටම් චේන්ජ් එකක් ගැන අවුරුදු දෙකමාරකට පස්සේ කවුරුද ජනාධිපති කතා කරනවා රටක සිස්ටම් චේන්ජ් එකක්. එතකොට දැන් රටේ ඉන්න තරුණ තරුණියෝ ජනාධිපති කාර්යාලය ඉස්සරහට ඇවිල්ලා පිස්සෙක් 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 කා 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 මයින 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 ගන්නකොට දැන් පුළුවන් ද මේ රටේ සිස්ටම් චේන්ජ් එකක් ඇති කරන්න. මොකද ජනාධිපතිට ඕන ඕන විදිහට ක්‍රියා කරන්න බෑ. මොකද රටේ මිනිස්සුන්ගේ ඊට වඩා පැන නැගිලා එන ප්‍රශ්න වලට උත්තර හොයන්න තියෙනවා. ඒකට ජනාධිපති ඇත්තටම අවුරුදු දෙකමාරකට ඉස්සෙල්ලා ආණ්ඩුව ගත්ත ගමන් මේ සිස්ටම් චේන්ජ් වලට හරි විදිහට මොලේ කල්පනා කරා නම් යන්න හැකියාව තිබුණා. දැන් එයාට වෙලා තියෙන්නේ රටේ මිනිස්සුන්ගේ දැවෙන ප්‍රශ්න වලට උත්තර හොයන්න. ඒකට ඒ දැවෙන ප්‍රශ්න වලට උත්තර හොයන්න යනකොට මේ සිස්ටම් චේන්ජ් නේ එතනින් එහාට ලොකු කරුණෝ කියන කිසිම කරුණු කාරණාවක් ලොකුවට අත ගහන්න වෙන්නේ නැහැ. එතකොට අපි කිව්වා දැන් 2 කෝටි 20 ලක්ෂයක් ජීවිතත් එක්කනේ මේ සෙල්ලම් කරන්නේ. එතකොට මේ ජීවිතත් එක්ක සෙල්ලම් කරනකොට දැන් ජනාධිපති ඇවිල්ලිවලා මම අර දේ කරන්න ගියා ඒක වැරදුනා මේ දේ කරන්න ගියා ඒක වැරදුනා එහෙමයි මෙහෙමයි කියලා කිව්වට රටේ මිනිස්සුන්ගේ ජීවිත ආයි ඒව ඇදලා ගන්න පුළුවන්ද? එතකොට ඕ කිව්ව දැන් කාබනික පොහොර ප්‍රශ්නේ ඇදලා කියන්නේ ගමු අපි ඒ ප්‍රශ්නේ ගත්තට පස්සේ ඒ මත ආපස්සට ආපු ජීවිත නැතිවෙච්ච ජීවිත මිනිසුන්ගේ පෞල් සස්තාවල් කඩාවැටි ඊට පස්සේ ආර්ථිකය කඩාවැටි මේ කියන කරුණු කාරණා ඇත්තනම ආයි ජනාධිපතිට ඇත්තු ලව්ව හර අදින්න පුළුවන්ද? බෑනේ. ජනාධිපති කෙනෙක් වශයෙන් ගත තීරණ කොයිතරම් මෝඩද අඥානද අදුර්දර්ශීද කියලා තේරෙනවා. දැන් මේ අවුරුදු දෙකමාරකට පස්සේ ඇවිල්ලිවල සමා වෙන්න කියලා වෙල කියන එකම ඇති ඔහුගේ අදක්ෂතාවය අදුරුදර්ශී ක්‍රියාව මනවින් ඔප්පු කරනවා. ඔහුට දැන් තරුණයෝ ඒකයි කියන්නේ අවුරුදු දෙකමාරක් තුලම ටක් ගාලා
පිස්සෙක් කියලා යන්න කියලා කියන්නේ ඔන්න හේතුව තමයි. ඒක නිසා අපට කියන්න දෙයක් නැහැ ජනාධිපතිතුමා, ඔබලා ගන්න තීරණ කතා කරන වචනවලම ඔබලාගේ නොහැකියාව එතන ගැබ් වෙලා තියෙනවා. ඒක නිසා තමයි ඔබලට පිස්සෙක් පිස්සෙක් යන්න කා කා යන්න මයින යන්න කියලා කියන්නේ. ඉතින් එතනින් එහාට අපි මොනව කරන්නද ඔබලාගේ නොහැකියාව ඔබලා ඇවිල්ලා ජනතාව ඉදිරියේ මේ විදිහට කරුණු කරනා ගැන හැර දක්වනවා. එතකොට මේ ඇති වෙලා තියෙන ආර්ථික ව්‍යසනයට අභියෝග වලට මුහුණ දෙන්න දැන් ආර්ථික කමිටුවක් පිහිටුවලා තියෙනවා කියලා. එතකොට මහා බැංකුව අධිපතිපත් කරා කියනවා, මහා භාණ්ඩාගාරයේ ලේකම්පත් කරා කියලා කියනවා. ඒ තවන්සේ ඕ කියන කරුණු කාරණා දැන් කොයිතරම් බලංගුද? මොකද මේ රටට පරිපූර්ණ කරන්න බැරි තරම් අලාභයක් කරලා තියදී දැන් මේ කියන කරුණු කාරණා කිසි දෙයක් වළංගුතාවයක් වෙන්නේ නැහැ. මොකද ලෝකේ ඕගට්ටිය ගියාට පස්සේ දැන් ගිහිල්ලා කතා කරන්න බැරි තත්ත්වයකට පත් වෙලා තියෙනවා. මොකද ලෝකෙ කියන්නේම ලංකාවේ මෙන්න මේ 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 කරුණු කාරණා ටික හරි ගස්සගෙන ඉන්නේ. එතකොට මේ කරුණු කාරණා ටික හරි ගස්සගෙන ඉන්න කියලා කියනකොට ඒව අපි සම්පූර්ණ කරලා නැත්නම් ඔවුන් කියනෝ ඒව අනිවාර්යයෙන්ම හරි ගස්සගෙන ඉන්න කියලා. එතකොට දැන් මේ වෙලාවේ ගිහිල්වල ඒ IMF එක වෙන්න පුළුවන්, අනිකුත් රාජ්‍ය ආයතන ලෝකයේ තියෙන ආයතන වෙන්න පුළුවන්. ඒ රටවල් වලට ගියාට පස්සේ ඇත්තටම පිළිගැනීමක් නැහැ. රටේ ජනාධිපතිවත් අගමැතිවත් ඉන්න රජයවත් පිළිගැනීමක් නැති තත්ත්වයට පත් වෙලා තියෙන. ඒක නිසා තමයි රටේ කැලණි මේ විදිහට ඇති වෙන්නේ කියලා මිනිස්සු විශ්වාස කරනවා. ඉතින් රටේ මේ ජන අරගල ඇති වෙන්නෙම රටක ඉන්න පාලකයන්ගේ නොහැකියාව මත කියලා වල ලෝකෙ ඉන්න බුද්ධිමත්තු ප්‍රාමාණික දැනුමක් තියෙන මිනිස්සු දන්නවා. ඒක නිසා තමයි කියන්නේ රටේ මිනිස්සු තමන්ගේ රජයට අරගල කරනවා නම් ඒ රජය හරි රජයක් නෙවෙයි කියලා ඔවුන් විශ්වාස කරන. ඒක නිසා මේ කියන කරුණු කාරණා කවුරු දැම්මත් මහා භාණ්ඩාගාරයේ ලේකම් හෝ මහා බැංකුව අධිපති හෝ අනිකුත් විශ්ලේෂකයන් දැම්මත් වැඩක් නැහැ. මොකද ඔවුන්ට ගිහිල්ලා කතා කරන්න ලෝකේ රටවල් වලට කතා කරන්න බෑ. ඔවුන් කියනවා මේ රජය දැන් අයින් වෙන්න ඕනේ කියලා. ලෝකේ ඉන්න ශ්‍රී ලාංකිකයන්ට කතා කරන්න බෑ. ඔවුන් දැන් බලාගෙන ඉන්නවා මේ සිස්ටම් චේන්ජ් එකක් එක්ක මේ ඉන්න රජය අයින් වෙලා වෙන රජයක් ආවට පස්සේ ඔවුන් උදව් කරන්න ප්‍රාමාණික දැනුවත් ආර්ථික විශේෂඥයන් රටේ ඉන්න නායකයන්ට අනතුරු ඇඟෙව්ව මේ දේවල් කරන්න එපා. ඒක නිසා ගිහිල්ලිවල මේ ටික ණය තියෙන ටික ගිහිල්ලිවල ගෙවන්න නෙමෙයි, මේව ගිහිල්ලිවල ඒ රටවල් එක්ක ප්‍රතිව්‍යුහගත කරන්න, ඒව ගැන නෙගෝෂියේට් කරන්න, කතා කරන්න කියලා. නමුත් ඔවුන් කිසි දෙයක් කනකට ගන්න නැතුව හිටපු අගමැති මහින්ද රාජපක්ෂ, හිටපු මුදල් ඇමති බැසිල් රාජපක්ෂ, හිටපු ජනාධිපති ලේකම් PB ජයසුන්දර, හිටපු මහා බැංකුව අධිපති අජිත් දිමිට් කබ්‍රාල්. එතකොට මේ කියන ආර්ථික ඝාතකයන් හතර දෙනා ගත්තේ තීරණ මත අද මේ රට මේ තැනට ගිහිල්ලා තියෙද්දි ඔවුන්ට දෙන දඬුවම මොකද්ද? එතකොට මේ රට දැන් ගන්න දෙයක් නැතුව නන්නකොල් වෙන්න කම්ම මේ ආර්ථිකය විනාශ කරේ මේ මේ කියන හතර දෙනා තමයි. එතකොට මේ හතර දෙනාට ඔබ ගන්න තීරණය මොකද්ද? දැන් ඔවුන්ට අනිවාර්යයෙන්ම දඬුවමක් මෙතනින් ඇමති කැම්මෙන් අයින් කළවත් ඕ ඉන්න මහා බැංකු කමෙන් අයින් කරලවත් අගමැති කමෙන් අයින් කරලවත් මේ උන්ට නිකන් ඉන්න හම්බෙන්නේ නැහැ. මොකද ඒක නිසා තමයි කියන්නේ ජනතා අධිකරණයකට ගෙනියන්න මේ මිනිස්සු. එතකොට ජනතා අධිකරණයේ පිළිතුරු හම්බේ. ඒක නිසා තමයි මේවා හැමතිස්සෙම කියන්නේ මොන තරම් අදූරදර්ශී ක්‍රියා වලට ඒ කියන්නේ පිළිතුරු හෙව්වට පස්සේ අඥාන මිනිසුන්ගෙන් හම්බෙන ප්‍රතිඵලය මෙන්න මේවා තමයි. ඉතින් ඒක නිසා අද රට කොයිතරම් අසීරුතාවයකට පත් වෙලා තියෙනවද කියලා කියන්න පුළුවන්. එතකොටම කියනවා රටේ ජනතාව පෙළන අසීරුතාවයන් ප්‍රයෝජන අරගෙන ජාවාරංකාරයන් ඒ තුලින් ප්‍රයෝජනය ගන්න හදනවා කියලා. එතකොට ඒ ජාවාරංකාරය ඇති කරේම කවුද? එතකොට මේ රටේ මේ තරම් අසීරුතාවයකට පත් වෙලා තියෙද්දි ලෝකේ ඉන්න ශ්‍රී ලාංකිකයන් දැන් හිඟා කනෝ ඩොලර් ටික යවපන් ඩොලර් ටික යවපන් කියලා. තමන්ගේ මෑණියන්ගේ මූණ අවසාන චිතකේ ඉඳෙද්දි තමන්ගේ මෑණියන්ගේ මූණ බලන්න දුන්නේ නැති රජය තමයි දැන් කියනෝ ශ්‍රී ලාංකීය සම්භවයක් තියෙන පිටරට ඉන්න ශ්‍රී ලාංකිකයන්ට සල්ලි එවන්න කියලා. එතකොට තමන්ගේ අම්මගේ
මරණේ මේ විදිහට තියෙනවා රටට කොවිඩ් කියලා රට වහගෙන හිටියා ඒකටවත් එන්න දුන්නේ නැති උඹලා දැන් කතා කරලා කියනවා රටට සල්ලි යවපන් රටට නන්න පොල් වෙලා කෙලවිලා තියෙන්නේ කියලා. එතකොට අර මිනිස්සුන්ගෙන් මේ ඩොලරයක් හරි ඉල්ල ගන්න පුළුවන්ද? එතකොට මේ මිනිස්සුන්ගේ හිත කොයිතරම් කැඩලා තියෙන්නේ මේ රටේ රජය අදුර්දර්ශී විදිහට රට වහගෙන අපිට සැලකුවද කියලා. ඒක නිසා ඔබලට මේ ඉන්න පිටරට ඉන්න කිසිම ශ්‍රී ලාංකිකයෙක්ගෙන් උදව් ගන්න හම්බෙන්නේ පිටරටකින් උදව් ගන්න හම්බෙන්නේ නැහැ. ඒ නිසා මේ රජය ෆේල් වෙලා කියලා ඉවරලා හමාරයි දැනගෙන ඒ නිසා මේ අලුත් ආණ්ඩුවකින් විතරයි මේ රටට හරි සිස්ටම් චේන්ජ් එකක් හරි මුදල් ගලායමක් හරි විදියට රටවල් වලින් උදව් කිරීම බලාපොරොත්තු වෙන්නේ. ඒක නිසා ඇත්තටම මේ කරුණු කාරණායේ විදියට යනකොට අර කියපු කාරණේට ආයෙම අපි එතකොට මේ ඉන්න ප්‍රයෝජනය ගන්නවා කියලා කියනවා මේ ජාවාරංකාරය. එතකොට ජාවාරංකාරය ඇති කරෙම ඕ මේ ආණ්ඩුවේ බැසිල්ලා ඊට පස්සේ මේ ගෝඨාභයල මේ මහින්දලා තමයි මේ ජාවාරංකාරය ඇති කරේ. මොකද කොවිඩ් ටිකෙන් සල්ලි ජාවාරම් කරා, සීනි ටිකෙන් ජාවාරම් කරා, ටයිල් එකෙන් ජාවාරම් කරා, හැම පැත්තෙම මිනිස්සු තලාපෙලා දාන විදිහට තමයි තෙල් ටිකෙන් ජාවාරම් කරා, හැම එකකින්ම ජාවාරම් කරලිවල අවසානට මේ රට මේ තන්ට ගෙනාවම ඕ ඉන්න එවුන්ගේ අදුර්දශී ක්‍රියා නිසා. ඒක නිසා තමයි මේ රටේ මිනිස්සු මේ තරම් ව්‍යසනයටපත් වෙද්දී ඔවුන්ගේ ඉන්න ළඟ ඉන්න ඒ වළල් ලක්විදා සර්කල්යක් විතරක් ඔවුන් එක විදියට උඩරෙන්න ගත්තා. ඉතින් ඒක නිසා උන් වෙල්ල නැහැ, අයින්සක මිනිස්සු හැමදාම වැට්ටුවා. ඒක නිසා ඔබලට කතා කරන්න දැන් සුජාතභාවයක් නැහැ මේ කර්ම කාරණා. ඒක නිසා තමයි මිනිස්සු දැන් ගෙදර ඵලයන් කියලම කියන්නේ ගෝ හෝම් ගෝටා කියලවල කියන්නේ මේ කරුණු කාරණා ටිකම තමයි. ඒ වගේම කියනවා මේ විදුලි අර්බුදය ඇති වෙලා තියෙන දැන් ජනාධිපතිතුමා අද ඇවිල්ලා කියනවා විදුලි අර්බුදය ඇති වෙලා තියෙන අපිට තෙල් ටික හරියට දී ගන්න බැරි වෙච්ච එක තමයි. ඒක නිසා අපේ අතින් උණු වැඩදීමක් කියලවල ඔව්වද කියනවා. එතකොට ඔබලට තේරෙන්නේ නැති අපි මෙච්චර කාලයක් කිව්වා මේ රටේ ඔන්න කැබිනට් ඇමතිවරු ඇවිල්ලා බලාගාර හැදුවේ නැහැ. ඒ නිසා තමයි මෙච්චර ප්‍රශ්නයක් උනේ. හරිය මේ කියලා කියනවා අපි කිව්ව නැහැ මේක ප්‍රශ්නේ තියෙන්නේ ඇත්තටම ඩොලර් ටික හිඳිලා තියෙන නිසා උඹලගේ අර කරගම් කරගෙන ගිහපු ධනය නැති නිසා තමයි මේ ප්‍රශ්නේ උදා වෙලා තියෙන්නේ. රටේ ඩොලර් නැහැ, ඩොලර් ටික තිබුණා නම් එහෙම තෙල් ටිකට ගවන්න පුළුවන්, තෙල් ටික තිබුණා නම් එහෙම රටේ තියෙන මේ ඊට පස්සේ ගල්ලංගුට් ටික ගෙවුවා නම් එහෙම රටේ තියෙන මේ තෙල් අර්බුදය අඩු කරගන්න පුළුවන් කියලා. එතකොට දැන් තේරෙනවා ඇති ජනාධිපති කියලා කියනවා උඹලා කිව්වේ බොරු. මේ ප්‍රශ්නේ තියෙන්නේ මෙතන නෙමෙයි, මේ තියෙන ඩොලර් අර්බුදය නිසා රටේ තියෙන මේ ප්‍රශ්න වලට විසඳුම් ගේන බැරිලා තියෙන මෙන්න මේ කාරණා ටික කියලා ජනාධිපති කියලා. එතකොට දැන් උඹලා තවත් මෙතනින් ඇවිල්ලා මයික් ටයිසන්ලා වගේ බොරු කියන තියාගන්න එපා. උඹලා මතක තියාගන්න උඹලට දැන් ගහන දවස වැඩි ඈතක නැහැ. ඒක නිසා ඒ ගුටිය ඉක්මන් කරගන්න එපා කියලා මං ඉන්න දැන් ඉන්න ඇමතිවරුන්ටත් කියනවා. ඒ වගේම ජනාධිපති තාමත් කියනවා මම තාමත් ඔබලට ආරාධනා කරනවා මේ රට හදන්න එන්න කියලා. දැන් ඉන්නේ උන් මේ දැන් අද පත්විච්ච උන් මේ රට හදන්න කියලා ආයෙ අවුරුදු දෙකම ආරකට පත් කරපේ උණු දැන් බලට වෙලා තියෙන්නේ අර නිකන් වතුර යට අල්ලගෙන ඉන්න රබර් බෝලයක් වගේ තමයි. කොයි වෙලාවෙ ෆ්ලෑෂ් වෙලා උඩට ඉදන්නේ උඹලත් අර SB දිසානකට වගේ මාස දෙකකට ආපු ඇමති දැන් නොමැති කියන තත්ත්වය තමයි ඉස්සරහට උදා වෙන්න තියෙන්නේ. මොකද යම් කිසි විදියකින් ඕ ඉන්න සර්වපාක්ෂික ආණ්ඩුවකට આવොත් එහෙම තොපිට පයින් ගහනවා ආයිත්. ඒ නිසා දැන්වත් තේරුම් අරගෙන ජනතාව ඉල්ලන සිස්ටම් චේන්ජ් එකට යන්න මුන් ගෙදර එලවන්න. දැන්වත් උඹලා පෙළ ගැහියලා නැත්තම් හරි පෙළ ගැහෙනවා දැන් අනිවාර්යෙන්ම. මොකද මේ ඕ දැන් ඇමති කටු සුප්පු කරපු ඕ එවුන්ට ඇමතිකන් නැතුව අර රාජ්‍ය බලය නැතුව ඊට පස්සේ අනිකුත් වරප්‍රසාද නැතුව ඔකුන්ට ඉන්න බෑ. ඒක නිසා අනිවාර්යයෙන්ම ඕකුන් ඉස්සරහට ලොකු මේ ආණ්ඩුව පෙරලන්න සම්පූර්ණ වැඩ කටයුතු යෙදෙනවා. ඒක නිසා දැන් ඉන්නේ උනුත් අර මං කිව්වා වගේ රාජ්‍ය අර වතුරයට අල්ලගෙන ඉන්න රබර් බෝලයක් වගේ තමයි උඹලයි ඇමති කටු ටිකත්. ඒක නිසා පරිස්සම් වෙලා ඉඳපල්ලා යම් කිසි විදිහකින් තව කවුරු හරි ආවොත් උඹලට එළියට ගිහිල්ලි වෙලා උන්ට ඇමතිකම් සුප්පු කරන්න දෙන. ඒක නිසා ඒක ගැන මේ රජයේ දැන් උපත් වෙලා ඉන්න මම ඇමති කියලා ලොකු කන් දාගෙන ඉන්න එපා. SB ට වෙච්ච දේ තමයි උඹලට තෙන්නේ. ඉතින් ඒක නිසා පාට බහැලා ඉන්න තරුණ ප්‍රජාව ඇත්තටම රට ආදරය කරන තරුණ ප්‍රජාව කියලා ජනාධිපති කියනවා. ඒකට ඔව් කියලා තමයි කියන්නේ. මොකද ඔවුන් හැමතිස්සෙම මේ අන්තර්ජාලය සැරිසරනකොට ඔවුන් හැමදේම හරි විදියට දකින්න නිසා තමයි උන් ඇවිල්ලා කියන්නේ උඹලා හොරු, උඹලගේ ධනය මේ විදියට තියෙන්නේ මෙන්න මේ දැන්වල, උඹලා ධනය
හොරාගෙන ගියේ මෙන්න මේ විදිහට හොරා කාපු ධනය තැන් තැන්වල තියෙන ආකාරය ඊට පස්සේ සියලුම දේවල් කියලා මේ ඉන්ටර්නෙට් එකත් එක්ක ඉන්න මේ ලෝකයත් එක්ක ගනුදෙනු කරන තරුණ තරුණියෝ දැන් දන්නෝ මේ ඉන්න රාජපක්ෂ හොරු ටිකෙන් රට ගලවගත්ත දවසට රටට හරි ගමනක් තියෙනවා කියලා ඒක නිසා තමයි මේ අඩගාල ලෝකෙදම කියන්නේ මේ ඉන්න පිස්සු ටික එලවලිවල හරි ආණ්ඩුවකට ගන්න ඔබලාත් උදව් ගන්න කියලා ඒක රටවල් වලට අපි ආරාධනා කරනවා ඇත්තනම් මේ පිස්සන්ට මේ හොරුන්ට ඔබලා උදව් දීලිවල තවත් අපේ රට ආපස්සට ගන්න එපා මොකද ඔවුන්ගේ අනාගතය මෙතන තියෙන්නේ නැහැ කියලා ඔවුන් දන්නවා ඒක නිසා අනාගතේ තියෙන තැන්වල ඔවුන් දැන් හම්බෙන යුරෝ එක ඩොලර් එකක් එතෙන්ට ගෙනියන්න තමයි හදන්නේ ඒක නිසා අපේ රටට මුංගෙන් අනාගතයක් නැහැ ඉදිරියෙන් එන තුන්වෙනි බලවේගයකින් තමයි අපේ රටේ අනාගතය සුරක්ෂිත කරන්න පුළුවන් වෙන්නේ ඒක නිසා මේ රටවල් වලට අපි ආරාධනා කරනවා මේ රටත් එක්ක කිසිම ගනුදෙනුවක් කරන්න එපා මෙතනින් එහාට කිසි දෙයක් සපයන්න එපා මොකද මොවුන් හැමදාම ඔය විදිහට තියෙන මේ රටේ ධනය හුරාගෙන කාලිවල මේ රට ඔයිට වඩා අගාධයකට දාලිවල ඔවුන් දුවන ඒක නිසා අපිට එතන ඉඳලා හරි නැගිටින්න ඔබලා ඔබලාගේ තියෙන අත්උදව්ව දැන් දෙන්න එපා මේ වෙලාවේ ඔවුන් එලවන්න අපට උදව් කරන්න කියන ඉල්ලීම කරන ගමන් අපි හොරා කාපු සල්ලි ටික අපට ගේන්න උදව් කරන්න කියන ඉල්ලීම කරන ගමන් අවසාන වශයෙන් අපි කතා කරමු මෙන්න මේ විදිහට තමයි ජනාධිපති කියන්නේ ජනාධිපති කියන ප්‍රශ්නය තේරුම් ගත්තොත් පමණයි අපට හරියට විසඳුම් හොයන්න පුළුවන් වෙන්නේ කියලා වෙලාව ඔව් ඇත්තටම ප්‍රශ්න ලංකාවේ ඉන්න ශ්‍රී ලාංකීය තරුණ ප්‍රජාව ඒ වගේම විද්වත්තු බුද්ධිමත්තු සියලුම දෙනා ව්‍යාපාරිකයෝ සියලුම ශ්‍රී ලාංකිකයන් දැන් ප්‍රශ්නේ හරියට තේරුම් අරගෙන ඇති වෙච්ච ආකාරය හොයාගෙන තියෙන ප්‍රස්තුතයට දැන් පිළිතුරු හොයනවා ඒක නිසා මේ රට එතනින් එහාට ගොඩ ගන්න නම් ඇත්තනම ඕ රාජපක්ෂ හොරුන්ගෙන් නැති ආණ්ඩුවක් පිහිටවන්න ඕනේ මේ 74ක් මේ ආණ්ඩු කරපු කිසිෙක් නැතුව මේ රටේ බුද්ධිමත්තු හරි විදියට සංකල්පෙ මෙච්ච රටක හරි ආණ්ඩුවක් පිහිටවුව දවසට ඇත්තනම මේ ප්‍රශ්නේ විසඳන්න පුළුවන් කියලා තරුණ ප්‍රජාදානිත ඒක නිසා ජනාධිපති කියපු කතාව ඇත්ත ඒක නිසා මේ ප්‍රශ්නේ ප්‍රස්තුතය හරියට තේරුම් ගත්තේ තරුණ ප්‍රජාව දැන් ඉලියර බහැර තියෙන නිසා ඔබලාට කියනවා go home gota go home rajapaksas කියලා. එතකොට ඒ තුල සිළුම දේ ගැප් වෙලා දිනවා. ඉතින් ජනාධිපතිතුමාට තේරෙනවා නම් එතනින් එහාට ඔය මයිනලා ඊට පස්සේ කාක්කෝ ඊට පස්සේ ඔහු කියන හැත්ත බුරුත්තටම තියෙන එක දෙයයි. මේ රට මෙතනින් එහාටවත් විනාශ කරන්න නැතුව බහැලා යන්න අපේ රට අපිට හදාගන්න පුළුවන්. එරන් අතට ගිහිල්ලා නම් ඇපල් කඩේ නුවන සියලු දෙනාටම දෙවන් සර්ණයි ආයිබෝ